අයිබෝන් ඔබ සියලු දෙනාටම සිංහලයා YouTube චැනලේ සමග සම්බන්ධ වී සිටින ඔබ සියලු දෙනාවම සාදරයෙන් පිළිගන්නවා. ඔබ දන්නවා සිංහලයා YouTube චැනලේ හරහා සිංහල විෂය නිර්දේශයට අදාළ පැරණි විෂය නිර්දේශය නව විෂය නිර්දේශයට අදාළ වැදගත් පාඩම් මාලාවන් අපි සාකච්ඡා කරගෙන ආවා. ඉතින් අදත් ඒ වගේම වැදගත් වන පාඩම් මාලාවක් සමගිනුයි අපි මේ එකතු වෙලා සිටින්නේ. ඒ වගේම ඔබට මතක් කරන්නට කැමති ඔබ අපේ චැනලේ සමග අලුතින් එකතු වෙන දරුවෙකු නම් ඔබට හැකියාව තිබෙනවා අපේ චැනලේ subscribe කරන්න. ඒ වගේම අපි මීට පෙර සාකච්ඡා කරන ලද වීඩියෝ මාලා නරඹන්නට පුළුවන්. අපි මෙතනදී මතක් කරන කාරණේ තමයි ඔබට හැකියාව ලැබෙනවා අපේ වීඩියෝ මාලාවන් නරඹන්නට. ඒත් එක්කම ඒ සුව අධ්‍යයනයක් වශයෙන් ඔබ සිදු කරද්දී ඊට අදාළ වෙන කෙටි සටහන ඔබ සපයාගත් ඔබේ පේපර් එකක ඒක සකස් කරගන්න. එයින් ඔබට හැකියාව ලැබෙනවා මේ කරුණු වඩාත් හොඳින් අවධාරණය කරගන්නට, මේ කියන කරුණු පිළිබඳව යම්කිසි අවබෝධයක් ඔබට ලබා ගන්නට. ඒ වගේම මෙම චැනලය සිංහලයා YouTube චැනලය පිළිබඳව ඔබේ මිතුරන් දැනුවත් කරන්න මෙම කාල සීමාව තුළදී ඔබේ අධ්‍යාපන කටයුතු සඳහා ඉතා වටිනා ඉතා වැදගත් පාඩම් කොටස් අපි මෙම YouTube චැනලය හරහා සාකච්ඡා කරනවා. ඉතින් අදත් අපේ YouTube චැනලයත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා වැදගත් පාඩම් ඒකකයක් සාකච්ඡා කරන්නට අපේ ගුරුතුමා ඉන්දුනිල් සින්දු ගුරුතුමා. ඉතින් අපි කල් වේලා නොයව අපේ පාඩම් වෙත යොමු වෙමු. අද සිංහල පාඩම වෙතට. හොඳයි, අද අපි සාකච්ඡා කරන්නේ මට්ට කුණ්ඩලි කතාවස්සුවේ තුන්වෙනි කොටස. මීට පෙර කුණ්ඩලකේසී කතාවස්සුව අප සාකච්ඡා කරලා තියෙනවා. ඊට අමතරව මෙහි මට්ට කුණ්ඩලි කතාවස්සුවේ වීඩියෝ දෙකක් ඇවිල්ලා තියෙනවා. මේ වීඩියෝ සියල්ල ඔබ නැරඹීමෙන් ඔබට පුළුවන්කම තිබෙනවා සමස්ත සද්ධර්ම රත්නාවලී ලකුණු 22 කොටසට යන්න. ඊට අදාළ උද්ෘත පාඨ නිබන්ධනයත් ඔබට ලබා දෙනවා. එතකොට මේ සියල්ලමත් එක්ක ඔබට ලකුණු 22 සීමාවට යන්න පුළුවන්කම තියෙනවා. හොඳයි, අපි යනවා ඊළඟ කොටසට. ඒ වෙලාවට මට්ට කුණ්ඩලිය බිත්තිය දිසාවට මූණලා වැදහොත් වේ. දැන් බුදුහාමුදුරුව යන වෙලාව, බුදුහාමුදුරුව මට්ට කුණ්ඩලිය හොයාගෙන යන වෙලාවේ මට්ට කුණ්ඩලිය බිත්තිය දිසාවට මූණලා වැදහොත් වේ. එතකොට මට්ට කුණ්ඩලිය දැන් හිටියේ මේ වෙලාවේ වැදහොත් වේ, නිදාගෙන හිටියේ බිත්තිය දිහාවට මූණලා. එතකොට දැන් බුදුහාමුදුරුවන්ව පේන්නේ නැහැ. බුදුහු තමන් වහන්සේ නොදක්නා නියව දැන බුදුහාමුදුරුව දැන් දන්නවා මේ මට්ට කුණ්ඩලියට තමන්ව පේන්නේ නැහැ කියලා. එතකොට බිත්තිය පැත්ත හැරලා ඉන්නේ. තමන් වහන්සේ නොදක්නා නියව නොදක්නා ආකාරය දැන ශරීර ප්‍රදේශයකින් රසකඳක් විහිදුවා වදාළසේක. දැන් බුදුහාමුදුරුවන්ගේ පැත්ත, බුදුහාමුදුරුව ඇවිල්ලා ඉන්න පැත්ත මට්ට කුණ්ඩලියට පේන්නේ නැහැ. එතකොට බුදුහාමුදුරුව තමගේ රශ්මික දම්බයක් යවුවා බිත්තිය දිහාවට. ශරීරයේ ප්‍රදේශයකින් රස්කඳක් විහිදුවා වදාළසේක. ඒ රස්කඳ ගොසින් බිත වැදගත්. ඒ රශ්මික දම්බේ ගිහිල්ලා බිත බිත්තියේ වැදුණා. අන්න බුදුහාඳුරන්ගේ එතකොට දැන් මේ ඡායාව තමයි පේන්න සලස්සන්නේ. බුදුහාඳුරගේ රූපේ පේන්නේ නැහැ. දැන් බිත්තිය පැත්ත හැරලා ඉන්න කෙනාට බුදුහාඳුරගේ ඡායාව ප්‍රතිබිම්බේ ගිහිල්ලා බිත්ති වැදුණා. මේ බිත්තියේ ඡායාව තමයි පේන්නේ. මට්ට කුණ්ඩලීන් බුදුරැස් දැක මට්ට කුණ්ඩලී බුද්ධ රශ්මිය දැකලා මියන වේලක මියන වෙලාවේ රුවන් සක්මන මුනි පෙත්තක් ගෙන ගොස් සිටුවාලා. උන දැන් උපරි කතාවකුත් කියනවා, මේකෙදි උපමාවකුත් කියනවා. බුදුහාඳුරු රුවන් සක්මනේදී මේ සත්සතියේදී එක වැඩක් තමයි රුවන් සක්මන. රුවන් සක්මනේ කරන වැඩක් තමයි මුනි පෙත්තක් ගෙන ගොස්. බුදුහාඳුරුගේ මුනි පෙත්තක්. මුනි පෙත්තක් කියලා කියන්නේ බුදුහාඳුරුගේ ඡායාවක්. මුනි රූපේ පෙත්තක්. පෙත්තක් ශරීරයෙන් පෙත්තක්නේ. එතකොට පෙත්තක් කියලා කියන්නේ ප්‍රතිරූපයක්. ඒ කියන්නේ මේ ඡායාවක් ගෙනහිල්ලා පෙත්ත සිට්ටු පෙත්ත දිසාවට නමාලු කලක් වෙන. ඒ ශරීර ප්‍රතිබිම්බේ ඒ දිසාවට නැමුවා වගේ. අන්න ඒ කියන්නේ බුදුහාඳුරු රුවන්සක්මනේදී කරන්නේ බුදුහාඳුරු වගේ දෙන්නෙක් මවනවා. මෙවුවාම එක පැත්තක ඇත්ත බුදුහාඳුරු ඉන්නවා, අනිත් පැත්තේ ඡායාව ඉන්නවා. එතකොට මේ බුදුහාඳුරුගේ ඡායාවක් ගැන හිල්ලා ඒ පෙත්තේ දිසාවට හිටෙව්වා වගේ මිදුල දිසාවට නැමීලා වැදහොත්. ඔන්න මෙතන මිදුල දිසාවට නැමීලා නිදා සිටි. දැන් මේකෙදි ධර්මදේන හඳුනට වැඩේ පැටලෙනවා. දැන් ඉස්සෙල්ල බිත්තිය දිහාවට ඉන්නවා කියලා ඉවරලා දැන් මෙතන මිදුල දිසාවට නැමිලා වැදහොත් කියලා. මිදුල දිසාවට නැමිලා නිදාගත්ත කියලා. එහෙම එකක් නැහැ. එතකොට හාමුදුරට මේ පැටලිච්ච ගතියක් තියෙනවා. එතකොට බිත්තිය දිසාවට නැමිලා වැද සිටි තැනැත්තෝ දෙතිස් මහා පුරුෂ ලක්ෂණේ 32ක් වෙච්ච මහා පුරුෂ ලක්ෂණ සහ
අශීත්‍ය නුව්‍යංජන මෙන්න මේ වචනේ හොඳට කඩා ගන්න. අශීත්‍ය අනුව්‍යංජන, අශීත්‍ය නුව්‍යංජන කියන්නේ අශීති, අශීති කියන්නේ 80යි, අනුව්‍යංජන 80ක් අනු කොටස්. බුදුහාඳුගේ ශරීරයේ මේ විහිදෙන දැන් මේ 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 දැන් බිත්තියට වැදිලා ඔහුගේ බුදුහාඳුගේ ඡායාව තමයි බිත්තියට වැදින. ඒතකොට බිත්තියේ වදින ඡායාව ඉතාමත්ම අලංකාර රූපයක්. ඒක ඉද පේන්නේ දෙතිස්මා පුරුෂ ලක්ෂණ පේනවා. අශීත්‍ය නුව්‍යංජන 80ක් අනු කොටස් පේනවා. ඊළඟට බ්‍යාම ප්‍රභා කේතුමාල අලංකාරය. එතකොට බ්‍යාම ප්‍රභා කේතුමාල අලංකාරය කියන්නේ හිස වටා බඹයක් පමණ වූ රැස්වලල්. එතකොට එකක් බුදුහාඳුනගේ ශරීර ලක්ෂණ තුනයි, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයි, 80ක් අණු කොටස් සහ තුන්වැනි එක තමයි හිස වටා බඹයක් පමණ වූ රැස්වලල්. හා දසදිග පතල සවනක් බුදු රැසින් සහ දසදිග පතල දස දිශාවන්හි පැතිරුණු සවනක් බුදු රැසින්. ෂඩ්වර්ණ බුද්ධ රශ්මිය හා කබ්ගිනිගත් රුවන් මෙරක් මෙන්. එතකොට මොකද්ද වෙන්නේ? දැන් මේ බුදුහාඳුරගේ දස දිශාවන්හි පැතිරිච්ච බුද්ධ රශ්මියයි කබ්ගිනිගත් රුවන් මෙරක්. කබ්ගිනි කියන්නේ කල්පාන්ත ගින්නනේ. කල්පාන්ත ගින්න කියන්නේ ලෝකාවසානයේ ඇතිවෙන ගින්න. ලෝකාන්ත ලෝකාවසානයේ ඇතිවෙන කබ්ගින්නෙන් ගිනිගත් රුවන් මහා මෙරක් වගේ. රුවන් මැණික් මහා මේරු පර්වතයක් වගේ. කියන්නේ කල්පගින්නෙන් දැවුණු රත්තරම් මහා මේරුවක් වගේ බබලෙමින් වැඩ සිටි. කියන්නේ බුදුහාඳුර තනි කර රතු පාටයි. ආලෝකයත් එක්ක ගත්තාම මේ කල්පාන්ත ගින්නෙන් දැවිච්ච මහා මේරුව වගේ රතු පාටයිනේ. එතකොට ගින්න. එතකොට බුදුහාඳුගේ රූපයත් රතු පාටයි. තද්ද රතු පාට දැන් ඡායාවක් පේන්නේ දැන් මෙයාට. බබලමින් වැඩ සිට කබ්ගිනිගත් රුවන් මෙරක් මෙන්. මේක උපමාවක්. බබලමින් වැඩ සිට කල්ප ගින්නෙන් දැවුණු මහා මේරුවක් වගේ, රුවන් මහා මේරුවක් වගේ, රත්තරන් මහා මේරුවක් වගේ බබලමින් වැඩ ඉඳලා බැලු බැලුවන් ඇස්සනහන. ඔන්න අනුප්‍රාසයක් එනවා. බැලු බැලුවන් ඇස්සනහන. බලු බලුපය ඇස්සනසන. සිතු සිතුවන් සිත්සනහන. එකම පදේ රිපීට් කරනවා ගන්නට. සිතන හිතන එකගේ සිත්සනහන. ඇසු ඇසුවන් කන්සනහන. එතකොට මෙන්න අනුප්‍රාස පද. බැලු බැලුවන් ඇස්සනහන. සිතු සිතුවන් සිත්සනහන. ඇසු ඇසුවන් කන්සනහන. රිද්ම් එකක් එනවා. එතකොට මෙන්න අනුප්‍රාස. ඒක තමයි රිද්ම එකම පදේ දෙපාරක් යොදන එක. බැලු බැලුවන් ඇස්සනහන. සිතු සිතුවන් සිත්සනහන. ඇසු ඇසුවන් කන්සනහන. අනල්ප අල්ප නො වූ කල්ප කෝටි ශත සහස්‍රේ. අල්ප නොවෙච්ච කල්ප කෝටි ශත සහස්‍රේ. කල්ප කෝටි සිය දහස් කරණක පිරු සුචරිතයෙක් කොට පුරණ ලද සුචරිතයෙක් කළ හඹා සිටුවලුවක් වෙන. හඹා සිටුවාලුවක් වෙන. එතකොට කල්ප කෝටි ගානක් පුරණ ලද සුචරිතයෙක් කළ හඹා සිටුවාලුවක්. අඹලා කෙලින් කරා වගේ. මේ බුදුහාමුදුරු ගැන කියන්නේ මේ. එතකොට කල්ප කෝටි ගානක සුචරිතය පිරිසිදු භාවය, පාරිශුද්ධ භාවය අඹලා මහා බ්‍රහ්මයේ අඹල කෙලින් තිබ්බා වගේ. කෙලින් තිබ්බ මෙන්න බුද්ධ රූපයේ සුචරිතයේ ප්‍රතිබිම්බේ. බුදුරුව දැකවන දැන් දැක්ක මට්ට කුණ්ඩලි. බුදුහාඳුරු රූපයේ බිත්තිය පැත්තේ ඉඳගෙන. නුවණ නැති පියාණන්ගේ සමෝආය නපුරු හේ. නුවණ නැති තාත්තගේ සමෝආය එක්වීම නපුරු හේයි. නපුරු නිසා බුදුන් කරා ගොස් වැඳ පියන්ට වේවයි. බුදුහාඳුරු කරා ගිහිල්ලා වඳින්න හෝ දනක් දීපන්ට වේවයි, දනක් දෙන්ට හෝ බණක් අසා පියන්ට වේවයි, බණක් අහන්ට හෝ. මේ 16 අවුරුද්දේ මේ අවුරුදු 16න් 8 අවුරුද්දක් විතරක් නොවිය. මේ අවුරුදු 8 8 16න් අවුරුදු 8ක් යනකම් බැරි වුණා. දැන් ළඟට ගොසින් වැඳගන්ට පයත් අවසඟේ. දැන් ළඟට ගිහිල්ලා වැඳගන්ට පයත් අවසඟේ. පයත් වාරු නෑ, දෙපය වාරු නෑ. වැද හොවත් වැදි ඉඳලත්, ඒ කියන්නේ නිදාගෙන ඉඳලත් අත ඔසවා නලල තබා වඳින්ට. නිදාගෙන හිටියත් අත උස්සලා නළල තියලා වඳින්න අතත් නොනමේ. අත නැමෙන්නෙත් නැහැ. දැන් ළඟට ගිහිල්ලා වඳින්නත් බෑ. ඈ නළල ඔසවා අත පණ්ඩ අත නැමෙන්නෙත් නැහැ. අනික් කලමනා දේකුත් නොපෙන වෙන කරන්න පුළුවන් දේකුත් නැහැ. සිත පහදවා ගැනීමේ අදහස් ලැබෙන බැවින් හිත පහදවා ගන්න ඕන මුකුත් අදහස් ලැබෙනවනේ. අන්තිම මොහොත වැඩ කරන්නේ හිත විතරයි මරණාසන්න වෙලාවේ. මේක තමයි කියන්නේ හිත පහදවා ගන්න අදහස් ලැබෙන නිසා ආයාස නැති උත්සාහයක් නැහැ. මේ අවස්ථාවට පිළිවන්ව තිබෙන සිත පහදවීම කරමේ සිතාන. ඌට කරන්න පුළුවන් එකම දෙයයි තමයි සිත පහදවා ගන්න එක. එකහන්ද මම මේ වෙලාවේ කරන්න පුළුවන් එකම දේ හිත පහදවා ගැනීම පමණයි කියලා හිතලා පිළියමට දෛව නැතත් ප්‍රතිකාරවලට වාසනාව නැතත් පිළියමට ප්‍රතිකාරවලට වාසනාව නැතත් බුදුන් දකින්ට දෛව ඇති වෙවින්. බුදුහාඳුරන්ට ප්‍රතිකාර ලබන වාසනාව නැතත් බුදුහාඳුරු දකින්න වාසනාව තියෙන හන්ද දැක සිත පහදවා දැකලා සිත පහදවාගෙන බුදුන් වැඩි ගමන සාර්ථක කළ බුදුහඳුරු වැඩපු ගමන සාර්ථක කරා. බුදුහුත් බර එසවිය නොහෙන්න උන්ට ශරීර භාරයම සෑහෙන්නාසේ. බුදුහාඳුරුත් මොකද කරන්නේ? බර උස්සන්න නොහෙන්න උන්ට බර උස්සන්න බැරි අයට ශරීර භාරයම සෑහෙන්නාසේ. ශරීරයේ බරම සෑහෙනා වගේ
මෝහට මේ විතරක්ම සෑහේ. මොහුට මේ පණක්ම මේ පමණක්ම සෑහේ. ප්‍රමාණවත් මේ ඇති ශරීරයේ බර උහුලන්න බැරි එකට මේ තරම හරි ප්‍රමාණවත් යයි කියලා හිතලා සිතා වදාරාලා ශරීරගත වූ පාණ්ඩු ලෝකයට ශරීරය ශරීරගත වෙච්ච ශරීරයට වැළඳිච්ච පාණ්ඩු රෝගයට පිළියම් නොලැබ මියන ප්‍රතිකාර නොලැබ මැරෙන මට්ට කුණ්ඩලීට පරලෝදී කාය පීඩා චිත්ත පීඩා නොමැති රෝග හටනු ගන්නට පාණ්ඩු රෝගයට මේ ආත්ම පිළියම් නොලැබෙන මැරෙන කාට පරලෝදී පරලෝකයේදී කාය පීඩා චිත්ත පීඩා නැමැති රෝග හට නොගන්නට පරලෝකයේදී කාය පීඩා චිත්ත පීඩා කයට ඇතිවෙන පීඩා චිත්ත පීඩා සිතට ඇතිවෙන පීඩා නැමැති රෝග ආපව හට නොගන්න චිත්ත ප්‍රසාද නැමැති යන්න තන්ත්‍ර කරපු එකම දේ තමයි චිත්ත ප්‍රසාද නැමැති පිළියම් එකම එක ප්‍රතිකර්මය කරේ සිත පහදවීම නැමැති පිළියම් කරවල වැඩියා තන්ත්‍ර කරන්න තිබ්බ ඒ මොහොතේ කරන්න තිබ්බ දේ තමයි සිත පහදවීම එක කරලා වැඩියා බුදාන බුදුරජාණන් වහන්සේ නොපෙනෙන තැනට වැඩ පියන්නා බුදුහාඳුර නොපෙනෙන තැනට වැඩම කරනකොටම පහන් සිත පසු නොබස්වා හොත් නොතැනත්වාන් පහන් සිත පැහැදුනා වූ සිත පසු නොබස්වා පසු බහින් නැතුව හොත් නිදා සිට තැනැත්වාන් ඔහුගේ මරණාසන්න වෙලාවේ චිත්තය ඉතාමත්ම පාරිශුද්ධ ආකාරයෙන් තිබුණේ කහඳ මොකද කරේ තමන්ගේ මැරෙන වෙලාවේ සිත පසු බස්වා නැතුව මිය ගියපු මේ පුද්ගලයා මිය ගිහිල්ලා නිදාපු බුත් කෙනෙකුන් පරිදි නන් උපමාවක් මිය ගිහිල්ලා නිදාපු බුත් කෙනෙකුන් පරිදි නිින්දෙන් නැගිටපු කෙනෙක් වගේ දුක් මොහොත සියලු ලෙසින් ගෙවන්ට නුවත් දුක් මොහොත සියලු ලෙසින් ගෙවන්ට නුවත් දුක් මොහොත සියලු ආකාරයෙන්ම ගෙවන්නට බැරි වුණත් එක් ලෙසකින් ගෙවා එක් ආකාරයකින් ගෙවලා දුක් මොහොත යම් ප්‍රමාණයකට ඔහු ගෙවලා තවතිසා දෙව්ලොව තවතිසා දිව්‍ය ලෝකේ 120 ගව්වක් උස ඇති ගව් 120ක් උස තියෙන රන් විමානක දිව්‍ය පුත්‍ර උපන්න රන් විමානක දිව්‍ය පුත්‍රෙක් වෙලා ඉපදුනා බමුණානෝද මල පුතණුවන් දවාපියා බමුණාත් මොකද කරේ මල පුතණුවන් දවාපියා දවාපියා මැරිච්ච පුතා දවලා ඔන්න දැන් ආපහු ඒකට ගේනවා ජාතක කතාවක් උපමාවට ගේනවා අතුරු කතා ගැන හැර දැක්වීම උරග ජාතකයේහි මහබෝසතුන් මෙන් උරග ජාතකයේ මහබෝධි සත්වයෝ වගේ තමන් ශෝක නැතිවන කారణ නොදන්නා හේන උරග ජාතකයේ බෝසත්වයෝ වගේ තමයි තමන් ශෝක නැති වෙන තමන්ගේ ශෝකේ නැති වෙන ආකාරය දන්න නැති නිසා දවස්පතාම සෝන් ගොසින් දවස ගානෙම සෝනට ගිහිලා අනේක් පුතුරු යන ආදී කී කිය අහන්නති දැන් අදින ඔබක ධනේ මගේ එකම පුතේ කී කිය දැන් අඬනවා මට්ටකොණ්ඩෝල් දේව පුද්ද මට්ටකොණ්ඩලි දිව්‍ය පුත්‍රයාත් මොකද කරේ තමාගේ දෙව් සපත් බලා තමන්ගේ දිව්‍ය සම්පත්තිය බලලා ලබන්ට නිසිව දෙවන ජාතිය එහෙකල පින්කම් විමසනුයේ දැන් එයා දිව්‍ය ලෝකෙ ඉපදිලා ලබන්ට නිසිව ලැබීමට සුදුසු දෙවන ජාතිය එහෙකල පින්කම් ඒ කියන්නේ කලින් ආත්ම භාවය දිව්‍ය ලෝකෙ ගියේ මොන හේතුවක් නිසාද කියලා කලින් ආත්ම භාවයේ කරන ලද පින්කම් විමසනකොට බුදුන් කෙරෙහි කළ චිත්ත ප්‍රසාද පමණකින් නොනියා බුදුහාඳුරු කෙරෙහි කරන ලද චිත්ත ප්‍රසාද සිත පහදවීම පමණක් බව දැනගෙන මේ බමුණු තෙම තමාගේ වස්සුහානිතක මේ බමුණා තමන්ගේ වස්සුහානිය ගැන හිතලා මාගේ ජීවිත හානියට නිස්සම සිතනුවේ මාගේ ජීවිත හානියට නිස්සම සුදුසු දේම හිතන්නේ බෙහෙත් පමණකුත් නොකරවා බෙහෙත් විතරක්වත් කරන්නේ නැතුව ගොයම් කරන අවධියේ නොකොට හිඳපියා ගොයම් කරන කාලේ කරන්නේ නැතුව ඉඳලා ගොයම් කරන අවධියේ සාතු සප්පාය නොකර වී අවධියේ නොලැබ හැකි වියට අඩන්නාසේ ගොයම් කරන වෙලාවේ සාතු ගොයම් හදන වෙලාවේ කුඹුරු හදන වෙලාවේ සාතු සප්පාය නොකර වී හැදිච්ච වෙලාවේ නොලැබ හැකි වියට වී නොලැබෙනකොට අඬනවා වගේ යන්න එතකොට මේ ගැමි ජීවිතෙන් උපමා අරගෙන තියෙනවා ගොයම් කරන කාලේ කරන්න ඕන දේවල් නොකර වී හදන වී නැති වුණාට පස්සේ අඬනවා වගේ ඒත් එක් දරු බිමක් සේ හිතාගෙන ඒකත් එක දරු බිමක් කියලා හිතාගෙන සෝන්නේ අඬා ඇවිද්දී දැන් මේක අඬන එකත් ධාරක ප්‍රේමයක් කියලා හිතාගෙන සෝන්නේ අඬා අඬා ඇවිදිනවා මට මේසා හානියක් කළ තැනැත්තවට මේ විතරක් මද මට මේ වගේ හානියක් කරපු තැනැත්තාට මේ විතරක් මද මේක විතරක් මදි තවත් මුසුප්පු පුදවමි තවත් හිත රිද්දන්න ඕන කලකිරීමක් ඇති කරන්න ඕන කියලා හිතලා මට්ට කුණ්ඩලී වෙස මවාගෙන මට්ට කුණ්ඩලීගේ වේශය මවාගෙන සොහොන් බිම කරා ගොසින් ඔහු මොකද කරේ සොහොන් බිම කරා ගිහිල්ලා අත හිස තපාගෙන හිස අත ඔළුවේ තියාගෙන වැත්තෑ දන්නට නෑ කෙනෙකුන් මෙන් තොරතුරු දැනගන්නා පුඥාති කෙනෙක් වගේ හඬ හඬා සිටියේය අඬ අඬ හිටියා දැන් මට්ටකුණ්ඩලී සොහොනට ගිහිල්ලා දැන් අඬ අඬ ඉන්නවා
බමුණාන අඩන්නාව ඔහු දැක බමුණ මොකද කරේ අඬන ඔහු දැකලා මම වන්නා දරු ශෝකයෙන් අඬමි මන්නම් දරුව මැරිච්ච ශෝකයෙන් අඬන මූ කුමට අඬන නියාදෝ හොයි මේක මොකටද මේ අඬන්නේ කියලා චුල්ල දනුග්ගහ ජාතකේ ඕන දැන් ඕන ඕකට හාමුදුරුව ගේනවා මේ පොඩි මේකට නෝන්ඩි දාන්න හිතාගෙන චුල්ල දනුග්ගහ ජාතකේ ගේනවා එහේ මේ අදින රූපකට සමාන කරන විදියට ඕන බලන්න දැන් චුල්ල දනුග්ගහ ජාතකයේදී දෙමෝපියන් පාවා දේවාලු සමුනුන් සොරකු දැක දැන් චුල්ලක් දනුග්ගහ ජාතකයේදී වෙන්නේ දෙමාපියෝ කසාද බන්දල පාවා දේවාලු සමුනන් කසාද බන්දල දීපු සැමියා සමුනන් කියන්නේ සැමියා සොරෙක් දැක ඌ කෙරෙහි යාලෙන් ඈ මිනිහා කසාද බන්දල දීපු මිනිහා දැකලා ආපහු මොකද්ද වෙන්නේ සොරා ඌ කෙරෙහි යාලෙන් දෙන්නත් එක ගම යද්දි දෙන්න ගම මේ ගමන් කරමින් යද්දි මොකද්ද වෙන්නේ හොරෙක් දකින්න ඒත මේ හොරාව දැකලා ඌ කෙරෙහි යාලෙන් ඌලවා සමුනුනුත් මරවා ඒ උලවා සමියත් මරවල උනුන් ගෙනුත් නොවේ සොරුන් ගෙනුත් නොව ඌත් නැතුව ඒ හොරත් නැතුව ඒ හැම තබා හන්පලන් ආවරණින් ඒ සියලුම දේවල් නැතුව හන්පලන් ඒව විතරක් නෙවෙයි හන්පලන් ආවරණින් ඒ තමන් පැලඳිය ආවරණයි හන් පිළියනුයි තමන් ඒක යද්දි අරගෙන ගියා හොරා මොකද කරේ යද්දි තමන් පැලඳිය ආවරණයි හන් පිළියනුයි ඇඳපු රෙදි ඔක්කොම අරන් ගියා මේකේ නිර්වචින් දැන් ඉන්නේ නෝතුව කැලයක් යටහින් එහෙම කැලේ තමන් පැලඳි ආවරණය අඳපු වස්ත්‍ර නැතුව කැලයක් අස්සේ ඉන්නකොට තමා වෙහසන්නට තමන් වෙහසීම සඳහා කැනහිල් වෙසක් මවාගෙන සිංහල සිවලෙකුගේ වෙසක් මවාගෙන ආපු චක්‍රයන් හා කැනහිල් වෙසක් මවාගෙන ආපු චක්‍රයන් හා ලැජ්ජා නැතුව කිසිම ලැජ්ජාවක් නැතුව ශෝක කාරණ විචාරා කතා කළ ස්ත්‍රියමෙන් එතකොට හිවල් වෙසක් මවාගෙන ආපු චක්‍රයත් එක්ක ලැජ්ජාවක් නැතුව ඒ දුක් වෙන කාරණේ කතා කරපු ස්ත්‍රිය වගේ ආයේ මේ කියන්නේ මේ එහෙම මේ අදින්න පුබ්බකටත් එහෙම ලැජ්ජාවක් කියන එකක් නැහැ කියන එක අදින්න පුබ්බකයි ඊළඟට චුල්ල දනුග්ගහ ජාතකයේ කුමරියයි දෙන්නටම දෙන්නම එක වගේ කියන කාරණේ තමයි කතුවරයා කියන්නේ එතකොට ඇඳුනොත් නැතුව මේ ආභරණත් නැතුව අමු හෙළුවෙන් ඉන්නකොට චක්‍රයාශෝ වැළපෙන කාරණේ අහලා ඉවරලා ඒ කාරණේ අහපු කාන්තාව වගේ මෙන්න දැන් මට කුණ්ඩලි ලෙසින් අවුත් වල් මැද දැන් මේ කොල්ලෙක් ඇවිල්ලා දැන් අඬනවා දැන් සෝන ගාව අරනකොට දැන් කොල්ලගෙන් අහනවා මේ අදින උපවක මේ විදියට මට කුණ්ඩලි ලෙසින් අවුත් මේ වල් මැද අත හිස තබාගෙන අඬව ඈ මට කුණ්ඩලි විදියට ඇවිල්ලා මේ කැලෑව මැද්දේ අත ඔළුවේ තියාගෙන අඬනවා මම වන්න දරුශෝකෙන් අඬේ මම නම් දරුශෝකෙන් අඬන්නේ තොපි කුමක් නිසා අඬන්නේ ආද තෝ මොකටද අඬන්නේ කියලා විචාලා මට කුණ්ඩලී ඇස මට කුණ්ඩලී කහලා කියනවා මාගේ රත මැදිරියක් ඇත මට මේ රිය මැදිරියක් මේ ශරීර මේ වාහන බොඩි එකක් තියෙනවා ඈ රත මන්දිරයක් තියෙනවා වාහන බොඩි එකක් තියෙනවා එතෙමෙත් ඝන රන්වා ඒක ඝන රත්තර ඊට නිසි වූ සක්සඟලක් නොලැබෙමි ඊට සුදුසු වෙච්ච මේ රෝද දෙකක් නැහනේ ලදොත් ජීවත් වන්නක් පුත් නොලදොත් ජීවිතය හරි ලැබුණොත් ජීවත් වෙනවා නැත්තම් ජීවිතය අතාරිනවායි කියලා ශෝකහරවන්ට කාරණය වූ ශෝක කාරණේ කියා මේ මට මගේ මේ වාහන බොඩි එකක් තියෙනවා ඒකට රෝද දෙකක් අමුණු ජීවත් වෙනවා නැත්තම් මන් මැරෙනවා කියලා ශෝකහර වන්ට කාරණා වෙච්ච ශෝකය හැරවීම සඳහා කාරණ වෙච්ච ශෝක කාරණේ කි ශෝක කාරණේ කිව්වා හේ අසා බමුණානෝ පුතණුවන් මිය යාම ත්‍යාග අදහස් බලවත් වාසේ ඒක අහලා බමුණා මොකද්ද කරේ පුතණුවන් මිය යාම පුතා මිය යද්දි මොකද්ද වෙන්නේ ත්‍යාග අදහස් බලවත් වාසේ යන උපහාස උපමාවක් පුතා මේ අද්දිම ත්‍යාග අදහස් බලවත් වූවා. පරිත්‍යාගශීලී අදහස් බලවත් වූවා වගේ කියන මෙන්න මෙහෙම. ලදරුවානේ තෙපි ඉල්ලන සක්සංගල මාගේ සම්පත් බොහෝ ඇති බැවින් නුඹ ඉල්ලන සක්සංගල රෝද දෙක මගේ සම්පත් ගොඩක් තියෙන හන්ද රත්තරණින්නුවත් රිදීෙන්නුවත් මුතුමැණික් ආදීෙන්නුවත් ඔප කියාලු තරමක කරවා දීම අපටුඩු. රත්තරණින්නුවත් රිදීෙන්නුවත් මුතුමැණික් ආදීෙන්නුවත් උඹ කියන තරමක මං කළා දෙනවා. ඕමනා තරවක් කියවා. උඹට ඕන තරම් කියපන්. එහෙම කියන්නේ කවුද බත් පමණකින් යම්තම් මිලේකින් කරවා දීලිය නොහි බත් මිල බත්ින් බත් වලින් සහ කන්න දීලා තහ යම් මිලේකින් මුලදලකුත් දීලා කරවා දීලිය නොව කරවා දෙන්න බැරුව කන්න දීලායි මිනිසුන්ට සල්ලි දීලායි කරව ගන්න බැරුව කුණ්ඩලාභරණය තුමුම කොට දුන් තැනැත්තෝ කුණ්ඩලාභරණය තමම හදලා දීපු තැනැත්ත හරියට කියනවා මොකද්ද සත්‍රුවරින් සක්සඟලා මැණික් හතකින් රෝද දෙකක් හදලා දෙනවා කියලා කිව්වා අනුපහාසයක් එනවා බත් පමණකින් හා යම්තම් මිලේකින් කරවා දීලිය නොහි කරවා දෙන්න බැරුව කුණ්ඩලාභරණය තමම කණේ පළඳින ආභරණය තමම්ම හදලා දීපු තැනැත්තා සත්‍රුවනිව සක්සඟලක් කරවා දෙමි මැණික් හතකින් රෝද දෙකක් කරලා දෙනවායි කියලා කිව්වා
සෙසවුන්ට පසුබැස්මක් නැති හේයින් ඉතා බලවත ඉතාමත්ම බලවත්. එසේ හේයින් එනිසා හිරහා සඳ හම්බ වීනම්. හිරහා සඳ හම්බ වුනොත් මාගේ ඒ මාගේ රතය හොබේ ඒ මගේ රතය අලංකාර වේවි. සෙසු සක්වලින් ප්‍රයෝජන නැතයි කිව. සෙසු සක්වලින් සෙසු රෝදවලින් මට නම් ප්‍රයෝජනයක් නැහැ කාන්ද ඉරහඳ දෙක තමයි යෝනි කියලා කිව්වා. බමුණු එයසා බමුණා ඒක අහලා ලදරු තෝ ඉතාම නුවණ නැත්තේය. දැන් උන කිව්වා ඉරහඳ දෙක තමයි මට මේ රතේ රෝදවලට ඕන කියලා. ඊට පස්සේ බමුණා මේක අහලා කියනවා ලදරු තෝ ඉතාම නුවණ නැත්තේ උඹට මොලේ නැහැ. පැතුම් මනා දේ තබා ප්‍රාර්ථනා කරන්න ඕන දේවල් තියලා තල් ගසින් පොල් ගසින් තල්පක් පතන්නාසේ පොල් ගහෙන් තල් ගෙඩි ප්‍රාර්ථනා කරනවා වගේ පොල් ගස පොල් ගහෙන් තල් ගෙඩි ප්‍රාර්ථනා කරන්නාසේ තල් ගසින් පොල්පක් පතන්නාසේ තල් ගහෙන් පොල් ගෙඩි ප්‍රාර්ථනා කරනවා වගේ ගින්නෙන් සිහිල පතන්නාසේ ගින්නෙන් සිහිල ප්‍රාර්ථනා කරනවා වගේ අකුසලින් කුසල් පතන්නාසේ අකුසල් වලින් කුසල් ප්‍රාර්ථනා කරනවා වගේ එතකොට මෙතන උපමා පංක්ති හතරක් තියෙනවා පොල් ගසින් තල්පක් පතන්නාසේ තල් ගසින් පොල්පක් පතන්නාසේ ගින්නෙන් සිහිල පතන්නාසේ සහ අකුසලින් කුසල් පතන්නාසේ අකුසල් වලින් කුසල් ප්‍රාර්ථනා කරනවා වගේ කියන්නේ උපමා පංක්ති සමූහයක් මේක ඇතුලේ කියනවා. සේ නොපැතුව මනා දේ පතයි. ප්‍රාර්ථනා නොකළ යුත්තේ ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා තා හඬාමීත තුඹ අඬලා මැරුණත් ඒ දෙක ලබන්න බැරි ඒ දෙක නම් උඹට ලබා ගන්න බෑ කියලා කිව්වා. එයාසා මට්ට කුණ්ඩලී දේව පුත් බමුණානෙනි. ඒක අහලා මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා කියනවා බමුණානෙනි. තෙපිමා නුවණ නැතයි කියව. නුඹ මට නුවණ නැහැ කියලා කියනවා. දැන් ඔන්න මොකද්ද කරේ? තෙපිමා නුවණ නැතයි කියව. නුඹ මට නුවණ නැහැ කියලා කියනවා. හැඳීමෙන් නුඹත් තපත් මාත් සරි. අඬන විදියෙන් නම් නුඹයි මායි සමානයි. පසු නුවණ ඇත්තවුන් නැත්තවුන් වේද තේරුව මන. අඬන විදියෙන් අපි දෙන්නම සමානයි. හැඳීමෙන් හැඳීමෙන් තපත් මාත් සරි. අඬන විදියෙන් නුඹයි මායි අපි දෙන්න සමානයි. පසු නුවණ ඇත්තවුන් නැත්තවුන් වේද තේරුව මන. ඊට පස්සේ නේද නුවණ තියෙන අය නුවණ තියෙන කෙනාසා නුවණ නැති කෙනා නුවණ නැති කෙනා තෝරන්න ඕනේ කියලා කිව්වා. යම් කෙනෙක් යමක් දැක ලබන්නට හඬත් නම් යම් කෙනෙක් යමක් දැකලා ලබන්න අඬනව නම් ඌ නුවණ නැත්තෝද හැට පේන තියෙන දෙයක් ලබන්න අඬනව නම් ඒකද නුවණ නැත්තේ. නොහොත් නොදක්නා දෙයට හඬන්න ඕන නුවන් නැත්තෝද. එහෙම නැත්තං නොදන්නා දෙයක් නොදන්නා දේ වෙනුවෙන් අඬන එකද නුවන් නැත්ති කියලා කිව්වා. ඒ දෙපක්ෂයෙන් නුවන් නැත්තුන් තෝරලා ඒ කාරණා දෙකේ නුවන් නැති අය තෝරලා තවත් හිතට නොනැංගුත් අඬව තවත් හිතට නොදෙරනුත් අඬන්න කියලා කිව්වා. එයසා බමුණානෝ සියලු කාරණ සාක්ෂාත් කාරණ හේතුන්. ඒක අහලා බමුණා සියලු කාරණසේ ඊට අදාළ සියලුම කාරණ සාක්ෂාත් කාරණේ තහවුරු කළ හැකි කාරණේ. එතකොට පේන දේට අඬන කෙනා සහ නොපෙන දේ දේට අඬන කෙනාට කියන කාරණේදී තමන්ට ඒ කාරණේ සාක්ෂාත් වෙලා අවසානයේ තුමුත් සලකාපියා තමනුත් ඒ ගැන හිතලා බලලා ලදරුවානිනි තොප කියන්නේ යුක්තිය ලදරුවානිනි නුඹ කියන්නේ ඇත්ත. තොපකී වාසේ පෙනෙන හිර සඳ ඉල්ලව. තොපකී වාසේ නුඹ කිව්වා වගේ පෙනෙන හිර සඳ ඉල්ලව. උඹ ඉල්ලන්නේ පේන හිර හඳ. පෙනෙන දේ ඉල්වන හේයින් තොපගේ අඥාන කමක් නැත. පේන දේ ඉල්ලන නිසා නුඹගේ අනුවණ කමක් නැහැ. මම මිය පරලෝකීය පුතුණුවන් අරබයාන මං අඬන්නේ මිය පරලෝකීය පුතා අරබයාගෙන. හඬන පමණකින් දැසින් වැගිරෙන කඳුළු දකුත් මුත් උන් දක්නට නැත. ඒ අඬන ප්‍රමාණයට ඇසින් වැගිරෙන කඳුළු දකුත් මුත් ඇහෙන් වැගිරෙන අඬන ප්‍රමාණයට ඇහෙන් වැටෙන කඳුළු දකින්නෝ මිසක්ක උන් දක්නට නැත. ඔහු දකින්න මට ලැබෙන්නේ මා දිවිහිමියෙන් හඬා ඇවිදිතත් උන් දක්නට නැත. මම දිවිහිමියෙන් මම මුළු ජීවිතේ පුරාම අඬලා ඇවිද්දත් උන් දක්නට නැත. ඔහු දකින්නම් ලැබෙන්නේ නැහැ. නිෂ්ප්‍රයෝජන වූ හඬ හඬන්නා වූ නිෂ්ප්‍රයෝජන ප්‍රයෝජනයක් නැතුව හඬ හඬන්නා වූ හඬා වැටෙන්නා වූ මට වඩා නුවණ නැතෝ නැත. මට වැඩිය නුවණ නැති මිනිහෙක් නැහැ. මූ මගේ ශෝකහර වුනුසා කිව්වෝ වනයි. මූ මගේ ශෝකය අතහැරවීම සඳහා කිව්වෝ වනයි සිතලා උන්ගේ ගුණ කියන්නා උන්ගේ බසින් ශෝකහැර උන්ගේ ගුණ කියන්නා ඔහුගේ වචනෙන් ශෝකය අතහැරලා මේ විදියට කියනවා.
එතකොට මෙහිදී ගාතාවක් භාවිත වෙනවා. ආදිත්තං වතමන් සන්තං ගත සිත්තංව පාවකං වාරිනාවියෝ සිංචං සබ්බන් නිපාපේ දරං අබ්බහී වත මේ සල්ලං සෝකං හදේ නිසිතං යෝමේ සෝක පරේතස පුත්ත සෝකං අපානුදී ස්වාහං අබ්බූල සල්ලෝස්මි සීතු භූතෝස්මි නිබ්බුතෝ නසෝචාමි නරෝදාමි තව සුත්වාන මානව. මේ ගාථාවේ තේරුම කියනවා අනිපැත්තට යනුහෙන් දරුව ලදරුවානේ යමයකින් ලදරුවනේ යම්සේ මහත්ව ඇවිලෙන ගින්නක් දැක යම්සේ දැඩිව ඇවිලෙන ගින්නක් දැකලා යම් සත්පුරුෂ කෙනෙක් යම් සත්පුරුෂයෙක් මේ ගිනි මෙසේ ඇවිලා ඇවිලා තිබිලා මේ ගිනි මේ විදිහට ඇවිලා 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 කියන අනුප්‍රාස එකම පදේ දෙපාරක් ඇදලා තියෙනවානේ ඒක අනුප්‍රාස. එතකොට ගින්නක් ඇවිලෙනවා දැකලා යම් සත්පුරුෂයෙක් මේ ගින්න ඇවිලා ඇවිලා තිබිලා ගම්වල ගෙවල වැදගෙන ගම්වල ගෙවල් වලට පිවිසලා ගම් ගෙවල් දවාපියා ගම් ගෙවල් දවාපියා නමුත් ගම් ගෙවල් දවදවා ගිනි ගනිමින් යනවා දැකලා නමුත් බලබලා යාම තරම් නොවන්නේ දැයි ගෙවල් ගිනි ගන්නවා දැකලා ඉවර වෙලා බලබලා යන එක තරම් නොවන්නේ තමන්ට හොඳ නැහැ නේදයි කියලා හිතලා පැනක් හිස නිවාපියද්ද පැන් ඉහළ නිවනවද ඒ ගින්න පැන් ඉහළ නිවනවද එපරිද්දෙන් මාගේ సంతානේ එපරිද්දෙන් ඒ ආකාරයෙන්ම මාගේ సంతානේ මගේ හිතේ දරුශෝක නැමැති ගින්න වැදගෙන මගේ හිතේ දරුශෝකේ නැමැති ගින්න වැදිලා අදහස් නැමැති ගම් ගෙවල් දවනවා. එතකොට හිතට දරුශෝකේ ඇවිල්ලා අදහස් නැමැති සිතුවිලි නැමැති ගම් ගෙවල් දවනකොට තොපි තොපගේ අනුශාසනා නැමැති පැනින් නුඹ නුඹගේ අනුශාසනා නැමැති පැනින් නිවාපු එක නිවල දැම්ම. නැවත ශෝක නැමැති ශරයෙන් අන්න දැන් මේ ටිකම උපමා වලට ගන්න පුළුවන්. මාගේ సంతානෙහි දරු ශෝක නැමැති ගින්න වැදගෙන අදහස් නැමැති ගම් ගෙවල් දවනවා තොපි තොපගේ අනුශාසනා නැමැති පැනින් නිවාපු. නැවත ශෝක නැමැති ශරයෙන් නැවත ශෝක නැමැති ඊතලයෙන් විත්කාපුම ශරීරයට පහර කාපුම කියන්නේ ඊතල පහර කාපුම තෙපි තොපගේ නුවර නැමැති අතින් නුඹ නුඹගේ නුවර නැමැති අතින් සෙමෙන් සෙමෙන් ශෝක සරය හය අපියා සෙමෙන් සෙමෙන් ශෝක සරය ශෝකේ නැමැති ඊතලේ හය අපියා ගලවා දම අනුශාසනා නැමැති බෙහෙතින් අනුශාසනා නැමැති බෙහෙතින් අදහස් නැමැති සර පහරට අදහස නැමැති ඊතල පහරට බෙහෙත් කොට සුව කළව බෙහෙත් කරලා නුඹ සුව කරලා තියෙන්නේ. එතකොට එසේ හෙයින් තොපගේ මාළුකම් පිට එනිසා නුඹ දැන් උඹගේ වැඩිමහල්ලා මට වැඩිය වැඩිමත් තොපගේ වැඩිමාළුකම් මාළුකම් වැඩිමහලුකම කමේ පිටලා මෙවක් පටන් දරු සෝකන කරමු මෙතන ඉදර මන් දරු ශෝක කරන්නේ නැහැ. වියෝගයේ සරිවත් වෙන්වීම සමාන වුණත් උන් ශෝක නොකරන කල ඔහු ශෝක කරන්නේ නැති නිසා මා කරන ශෝකයෙන් වන්නේ මං කරන වැළපීමෙන් වෙන්නේ ශරීරයේ වියලෙන පමණක ශරීරයේ වේලෙන එක විතරයි. කතාව කරන කල කාරණ නොසලකෙත ඒ කතා කරනකොට ඔබ කියපු කාරණාව ගණන් ගන්න බැරි වුණත් පසුව සලකන කලට පස්සේ හිතලා බලනකොට නුවණැත්ත උන්ට යහපත් ඇඟේ නුවණැත්ත උන්ට ඒක හිතන්න කාරණාවක් තියෙනවා. මට අනුශාසන ආසා හැමම සැලකෙන මාත් ඔය අනුශාසන ඔබ කියපු කාරණේ අහලා මට දැන් හැමදේම තේරලා තියෙන්නේ. යම් කෙනෙක් පෙර පුරුදුකමක් නැතිව යම් කෙනෙක් කිසිම පෙර අතීතේ හඳුන දැන හඳුනුම් කමක් නොමැතිව අමුතු වෙලා සහායක් වුණා අමුතුවෙන් සහාය වුණා නම් උන් හැඳින්න මැනව ඌ අඳුර ගන්න එක වටිනවා. එසේ හේින් තපි කවුරුද විචාලෝ එනිසා ඔබ කවුද කියලා විමසුවා. ඉතින් අද දිනේ සුපුරුදු පරිදි සිංහල විෂය සඳහා අවශ්‍ය කරන වැදගත් පාඩම් කොටසක් අපි සාකච්ඡා කළා සිංහලයා YouTube චැනලය ඔස්සේ. මම ඔබට නැවතත් සිහිපත් කරනවා ඔබට අපේ චැනලේ සබ්ස්ක්‍රයිබ් කරන්නට අමතක වුණා නම් අතපසු වුණා නම් ඔබට පුළුවන් අපේ චැනලේ සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අපේ සිංහලයා YouTube චැනලය විසින් සිදු කරනු ලබන පාඩම් ඒකකයන් පිළිබඳ ඔබේ මිතුරන් දැනුවත් කරන්නට පුළුවන්. මේ හරහා ඔබට පුළුවන් වෙනවා ඔබේ පාඩම් වැඩ කටයුතු මේ කාල සීමාව තුළදී නොකඩවා කිසිම අපහසුතාවකින් තොරව සිදු කරගෙන යාමට. ඉතින් මේ සියලුම දේවල් සකස් වෙලා තියෙන දරුවනේ ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගන්නට දිරි දෙන්නට ඔබේ විභාගය සඳහා උසස් පෙළ විභාගය සඳහා නොබියව ඔබට මුහුණ දෙන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලබා දෙන්නට ඉතින් නිරන්තරව අපිත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම නැවත මෙවැනි වීඩියෝවක් සමගින් හමු වෙන බලාපොරොත්තු වෙන අද අපි සමු ගන්නවා ඔබට ජය වේවා.